අයිබෝුවන් කියලා සීරු දෙනව ආදරෙන් පිලිගන්නවා අදාපේ මාතෘකාව තමයි මුදලේ අයිතිහාසික විකාශයේ මොකන්දමී මුදලේ අයිතිහාසික විකාශය කියළ කියන් සරලුවම කිව්ව තුවාල දන්නවා මුදල් භාවිතයක් නොතිබිච්ච ප්‍රාත්මික යුගයකිදල තමයි මිනිසා තාක්ෂණයක් එක්ක මේ දක්වා දියුණුණේ කියලා තින් ඒ පාථමික යුගය ඉදල අද වෙනකං ඒ යන මුදල් බිරීමට පෙර යුගය මුදල් සොයා ගැනීම හාද දක්වා මුදල් විකාශනය ඕනේ කොහොමද කියන එක තමයි සරලව ම මාද මේ වීඩුවයකෙන් වන්ට කියල දෙන්නේ යන්නේ. ඉතින් අතීතීදං අදදක්වා කාලය කතා කළොත් හිතා අනාධිමත් කාලයේ මිනිස්සු යාලගේ අභශ්‍යතා හා වූමනා යිෂ්ට කරගත්ත සොයන් පෝෂිආර්ථක්‍රමය කරහා. ඒක කියන්නේ? තමන්ට අවශ්‍ය කරන බාන්්ඩ එයාලම නිෂ්පාධනය කරගෙන තමයි එයාලගේ අවශ්‍යතා යලයිෂ්ට කරගත්තේ ඔල දන්නවන මිනිස්සුන්ට තියනෙ විඳ වූ දක්ෂතා හා කුසරතා ඒ අනුව තමන්ට අවශ්‍ය කන්න බාණ්ඩ හාසේවා සියල්ලම තමට නිෂ්පාධනය කරගන්න බැහැකනක එයාට කාලත්තක තේරුන්ගිය ඒහින්ද ගොල මොකද කරේ එයාට වැඩියම්ම හැකියාව තියෙන වැඩියම් ඒ යාලා විශේෂී කරන වෙලාද යාට වැඩියම හැකියාව තයෙන ශේෂ්්‍රය තෝරගෙන ඒ අංශයනයාල ඒ පුළුවන් විදිහට බාන්ඩහා සේවා නිෂ්පාධනය කරා අතිරෙක්තය පුත් එක්ක ඊට පස්සේ තමන්ට ඕමනා කරන තමන්ගේ පාරිභෝජනයට සරිගල ප්‍රමාණ යාල පරිභෝජනය කරලා ඉතිරි ප්‍රමාණය භාවිතා කරලා තමට නිෂ්පාදනය කරගන්න බැරි බාණඩහා සේවාන්න අය සම හෝමාරු කරගනිමින් ඕවුන්ගේ අභෂතාසාාව හෝමනා ෂ්ට කරගත්තා. ඇති ඕකට තමයි සරලව කියන්නේ ා්ඩ හෝමාරු ක්‍රමය කියලා. ආපාපාරක් කිව්වත් බාණ්ඩ හෝමාරු ක්‍රමය ඇත්ත බා්ඩ හෝමාරු්‍රමය කියන මොකක්ද කියලා. තමන්ටඇතිමිට සම්පත් අනුව නිෂ්පාදනය කරලා නිෂ්පාදන අතිරිත්තයක් බාහිර පුද්ගලයන් සමඟ හෝමාරු කරගනිමින් තමන්ට නිෂ්පාධනය කලනු හැකි. බාණ්ඩ හාසේවා අත්පත් කරගැීමට කරලද උත්සහට තමයි කියන්නේ බාන්ඩ හෝමාරු ක්‍රමේ එම ැත්තම් බාට සිස්ටර්මි එක කියලා. හැබැයි මේ විදිහට මේ බාට ක්‍රමයට හුරුවච්ච මිනිස්සුන්ට කාලයත් එක්ක විදහූ දුෂ්කරතාවලට මූුණ දෙන්න සිත්ත වුණා. මොනාද මේ බාණ්ඩ හෝමාරු ක්‍රමේ පැවැතිති දුෂ්කරතායිතකොට. පලවෙනි එක තමයි අවශ්‍යතා ගැලපීමි හ පහසුකම මේ මොකක්ද මේ. අවශ්‍යතාගලපින්ව පහතාවේ කියල කියන්. දාහරනයක් තිර මෙහෙම හිතන්නකෝ ඔයා ගොවියෙක් ඒවගේ ඔයාගාවදයවා සහල් අතිරිත්තය ඒවාටට ඕන කරනවා කරවල එතුොරවාට සිද්ධ වෙනවා සහල් ලෝන කරන ඒවගේම කරවල අතිරිත්වයක් තියන පුද්ගලේ ඒ සඳහා හොයාගන්න ඇති ඔන්න ඕකට තමයි සරලව අවශ්‍යතා ගලපීමේ පස්ුතාවේ කෙන කිව්වේ. දෙවනියක සමහර බාණ්ඩ හාසේවා හුවමාරු සඳහා කොටස් වලට බෙදීම අපහසුතාවේ. දාහරණයක් එක තිර ගන්නක වීබුසල් පහකට ගවේක හෝමාරු කරගන්න අනු පහතේ එතකොට මොකද වෙන්න වී බුසල් පහකවාට හෝමාරු කරගන්න වෙන්න ගවය එකෙක්ක. හිතන්න කොයා ගවතින වී බුසල් එකක්යි එතකට වාට මොකද වෙන්නන්නේ වාට පුළුවන්ද ගවයකෙක හෝමාර කරගන්න නෑ ගවේගෙන් පහෙෙන් එකට තමයි යාටවාගේ වී බුසල හෝමාරු කරගන්න වෙන්නේ එතකොට ප්‍රායෝගිකව මේ කරන්න පුළුවන් වැඩක්ත නැහැ අන්නේඒකට තමයි කියන්නේ බාණ්ඩ හෝමාරුව සඳහා ඩ හෝමර සදා කොටස්සුට පැදීමේ අපාසුතාවේ කියනෙ එක. තුංගනීග මොකදද. හෝමාරුවන සෑම බා්ඩ දෙකක් අතරම හෝමාරු වටිනාකම හෙමත් මිල ප්‍රකාශ කිරීමේ අපහසුතාවේ. මොකදදමිත නිවදහස් කරන්න. මේකින් අදහස් කරන්නේ එක් බාන්්ඩයකො හෝ සේවාවක වටිනාකම, අනෙක් බාන්්ඩේ හෝ සේවාව සමඟ හෝමාරු කිරීමට යොදාගන්න අනුපාතයේ පවතින අසාධාරණකම. මොකද මේ කියය අපි උදාහරණයක්කික් කතා කරමු. ව බුසල්ලකට තිෙඟු බුස්සල් දෙකුව මරු කරගන්නව කියෙන හිතන්න හැබැයි අපි දන්නවද හරියටම වීබුසල් එකකට තඩගු බුසල් දෙකක වටිනාකම සර්යනවය කිය අපට කියන්න පුළුවන්න අන්න ඒ අනුපාතය තියෙන වටිනාකම් අනුපාතය තිබෙන අපහසුතාවය අසාධාරණ කමට තමයි කියන්න අන්න ඒ අනුපාත මිල ප්‍රකාශ කරීමේ අපහසුතාවේ කියන හතරි නික මොකත්ත මාරු සඳහා ගැලපෙන බාන්්ඩ සොයමින් බාන්ඩ තැින් තැනට රැගෙන යුතුවීම සරලෝ මොකදමකින් අදහස් කරන්නේ මුදල් වගේ බාණ්ඩ් එක් තැනකින් තවත් තැනකර රැගෙන යනැතින දුෂ්කරතාවේ ගැන් අවසානික මොකක් හෝමාරු ගණුදුනු සඳහා අධික කාලයක්ෂහාශ්‍රමයක් වැය කළ යුතුවීම මෙකින් කියන්නේ මුදල් ගනුදුනු වගේ සරලව සුමටව කෙටි කාලයකින් බාණ්ඩ හෝමාරු ක්‍රමේමගින් ගන්දන සිද්ධ කරගන්න බෑ කියන එක කියන්නේ මුදල් පාවිච්චක කෙන මුදල් කියෙන කියන මෙතන කාසි හා නෝටු කෙනෙ එක තන්නක කාසි හා නෝටටු පාවිච්චි කරත් පිනිසුන්ට වැඩි කාලයක් ශ්‍රමයක් නැතුව තමගේ ගන්දනු කරගන්න පුළුවන් සාපේක්ෂමම කියන්නේ හැබැ බණ්ඩ හෝමාරු ප්‍රමේති ඒක ටිකක් අපහසුයි මුදල් හා නෝටුත් එක සාපේක්ෂ බලන කොට ඒ හින්ද තමයි කියන්නේ කෝමාරු ගන්ඳනු සඳහා අධික කාලයක් වගේම ශ්‍රමයක් ලෑ කරන්න ඕන කියනෙ එක ඉතිං මෙන්න මේ විදිකට මුදලේ විකාශයක් ඇත්තර අප ියවත් මකදනයේ මුදලේ විකාශය කියල ඇතකට අප කියන්නි මුොලින්ම කිව මනිස් පුරුදුදොලා හිටේ සොයම්පෝචිත ර්ථ ක්‍රමයකට එකන තමන්ට ඕන බාන්්ඩ හසේවා තමම නිෂ්පාදනය කරගත්තකට ඊට පස්සේ එයාල තේරුම් ගත්තතා ඒතින පහසුතාවේ ඒහින්දෙකළ බාණ්ඩහ මාරු ක්‍රමේකට කියා බාඩ සිස්ත්‍රමයකට ගියයා බාඩ සිිටම් ක්‍රමේ තිත්ති පුුණ අපි දෙක්ක පසතා දුෂ්කරතා තිබුණා. වැදුරරන්නේ හින්ද අපි දන්ව කාසිහානෝටට මිනිසු පාවිච්චි කරන්න ගත්තා. ඒවගේම අදවෙෙනකුට නිදුත් මුදල් භාවිතා කරනවා කියන එක. හැබැයි කොහොමද බාට සිස්ටම් එකඉඳල මිනිස්සු කාසිහහානෝටුවල්ට ආාවගේ. කාසිහා නෝටුන්ඉදඳල කොහොම දා අද පවිච්චි කරන ලින්දුත් මුදල් දක් පරිවර්තනයක වුුණේ. මෙන්න මේක කොහොම දුනය කියලා අපි දැන් බලමු හොඳ. ි කතාර ොි බණ්ඩ හෝමාර ක්‍රමයක් ගැන තොර බණ්ඩ හෝමාරු්‍රමේති මොකොද උනේ අපි බාන්්ඩයක් තවත් බා්ඩක් එක තමයි හෝමාරුරේ එතකට බාන්්ඩක් තවත් බාන්ඩයක්ක් හෝමාරු කරගන්නවා කියන මෙතන මුදල් විදි අපි භාවිතා කරේ බාණ්ඩ අන්නේ හින්ද අපි කියවා බාන්්ඩ මුදල් කියලාඒවට. ඊළඟට මෙන මේ බා්ඩ හෝමාරු ක්‍රමේති අපි දැක්ක දුෂරතා කහිපයක් එබ අන්නේ දුෂකරතා හේතු කරගෙන බාණ්ඩෙකට බාන්්ඩයක් හෝමාරු කරගන්නවා වෙනුවට ඒ සඳහා බඩිනාකමින් අධික රිදී වගේ ලෝහවර්ග නිසුභාවිච්චි කර. අනුව දහටවැනි සේවස වගේ වෙනකොට බාන්ට මුදල් මුළුමනින්ම රන්හා රිදියන ලෝහවර්ගවරෙන් තමයි සමනුට වෙලා තිබුණේ. නමුත් වටිනාකමින් අධිකමේල් බන් ්‍රදී වගේ ලෝහ හෝමවරු කරගැනීමේදී තැනින්තැනට ගෙනයාමේ අනාරක්ෂිත බව ගෞතුන සඳහා සරලන ලෝහ ප්‍රමාණ කිරුම් මිනම්කොට බෙදාබෙන් කිරීම අපහතාව වගේ දේවල්හින්දා. මන් සතු වටිනා ලෝහ තම ප්‍රදේශයේ රන්කරුවනට තැපත් කරන්න මිනිස්ස පුරදුනාැන තමැන ලෝහවර්ග හෝමාරු කර ගණ නැතුව ඒ ලෝහවර්ග ප්‍රදේශය රන්කරවාවිත තැන්පත් කරලා රන්කරවාවිසි නිකුත් කරනු ලබන කුවිතාන්සයක් ලබාගෙන ඒ කුවිතාන්සේ භාවිතා කරමින් අවශ්‍ය වෙලා වෙඩ විදාවට රන් ප්‍රමාණය මිරදී ගැනීම රන් ප්‍රමාණය ලබා ගැීමක් ඔවුන් සිද්ධරගත්ත ඒ කියන්නේ විතාන්ේ රැගෙන නොකොන්නම කෙනෙකුට ඉල්ලෝ විටහි සඳහන් රත්ත්‍රම් ප්‍රමාණය ලබා දෙෙන බවට පොරොන්දුවක් තමයි මේ කුවිතාන්සේ හරහා සිද්ධ වුණේ ඒ අනුව ඕනෑම වෙලාවක මේ කවිතාන්සි ඉදිරිපත් කරලා මුදල් ලබාගන්න පුළුවමුණින්ද මේ මුදල් මිනිස්සු පිළිගන් මුදල් බවට පත් වනායි පිළිගත්ත මේගවිතාන්සේ මුදල් විදිහට හින්දා රන්කරුවන්වත තැන්පත් කොට ඇති රන් ප්‍රමාණය නියෝජනය කරමින් නිකුත් කලා තියෙන මේ පොරොන්දු නෝටට වඩ තමයි අපි කියන්නේ නියෝජිත මුදල් කියර මහිත නො වල්ට තේරුුණයි කියලා හැබැ දැමල්ට පොඩි ප්‍රශ්නයක් ඇති මේකත් හරියට මේ නියෝජිත මුදල් ගෙන කතා කරදදි නෝජිත මුදල් හරියට අපි බැංකෝකට කියල්ලකවන්් එක කෝපන් කරන ඔ වගේ වැඩක් නේද කියලා මඟ පිළිතුර තමයි ඕ කියන එක මොකද අපි ීතර ිල බව ආම්භය ගෙන කතාාවුණත් අර ආරම්භය ඒ වගේ තමයි සිද්ධ වනේ පසුකාලීනව බැංකු අයතන ආරම්භ කරලා බැංකුකරුවත් මොකද කරේ තමාන් වෙත තැන්පත්කනු ලබුණු රන් ප්‍රමාණය වෙනුවට රන්ුවයෙන් ගෙවන්න පොරොන්දුවෙමින් පොරුදු නෝට කුත් කළ එතකට මේ බැංකුකරුවන් විසින් ලබාදන මේ පොරුන්දු නෝටටුල්ල තමයි බැංකු නෝටටු කියලා කිව්වේ ඇත්ත එක් අපට පසේ කාල ඇත්තක කතාගන්නකොට එදිනදා ගන්ඩු සියල්ලමවාගේ මිනිස්ස ැකුනටු හ කරන්න පුරදුනමකද අපි දන්නවා බාන්්ඩ හුමාරු ප්‍රමේන්දල ලෝහො මුදල් පාවිච්චි කරා පස්සේ මිනිස්සුට තේරුණා ඒ භාවිතයට වඩිය මෙන මේ පොරන්දු නෝට බැංකු නොටු වලඩවරගේ ආබහම ඒ දන පහසුතාවේ ගණදනු කරන්න තියෙන පහසුකමතේහින්ද මිස්ස පුරදුනා බැංකු නෝට්ට වලින් තමන්ගේ එදිනදා සියලුම ගඳන සිද්ධ කරගන්න අන්නේ හින්දා නොකද දුන්නේ බැංගුකරුව අවබෝධ කරගත තමන්වත තැන්පත් කලතින රන් ප්‍රමාණයට වඩා වැඩි වටනාකමක් සහිත බැංකු නෝට ප්‍රමාණෝද නිකුත් කරන්න පුළුවන් කියලා ඒ අන්ුව තමයි තැන් පතු රන් ප්‍රමාණයට වඩා වැඩි නෝට්ටු නයි වශයෙන් නිකුත් කරලා අතිරේක පොලිආදාමක් උපයගන්න එයාල පෙළඹුණේ එතකොට මෙ බඳු මුදල් ක්‍රමයක් තමයි අපි හඳුන්නන්න භාගික සංචිත ක්‍රමයක් කියලා අරලම කියනව වනං මුලු මුදල් සැපෙවමේ ප්‍රමාණයට සමාන සංචිතයක් තබා නොගෙන ඒකෙන් යම්කිසි ප්‍රමාණයක් විතරක් යම්කිසි ප්‍රතිශත්නයක් විතරක් තබාගෙන මුදල් නිකුත් කිරීම ඉතිං පොඩි අතිරේක දෙයක් තම මේලා ඔකන්ට අදහස් කරම කියලා දුන්නේ මේ බැංකුනොටුත් එකක යනුකොට පස බැංකු නෝට්ටුයි අප පොඩ්ඩක් කාසිහා නෝටුයි පොඩ්ඩක් සංසන්තනය කිරීමක් කරනකු ඉතිං ි දැන් කතා කරපු මේ බැංකුනෝටී ඔය කියන කාසිහානෝටු අතර වෙනස තමයි අපි දැම් දැංකීවුවත පසු කාලේනවිදලලා ගැනෙ පහුගේ කාලයෙන්දලා පිපාවිච්ච කරම කාසියහා නෝට්ටු හෝමාරු මාධ්‍යකෝෂයෙන් පොදුවේ පිළිගන්න හින්දත් ඒවා බලංගු නීත්‍යානුකූල මුදල් වශයෙන් පිළිගන්නා ලෙස රජයවිසින් නියෝගයක් නකුත් කල තියෙන හේතුහින්ද තමයි මේ කාසිහා නෝටල තියන නීති්‍යනු කොල බාවයහින්ද මේවා ආකඥාප්ති මුදල් එල්මනැත්තක් බලංගු මුදල් කියලා හඳු වන්නේ. හැබැයි අපි මේ වලංගු මුදල් කාසිහා නෝට ගැන කතාගළොත් අපි දන්නවා උත්තමන අත්‍යයුද්ධමන තත්යන් හඟුවේ බලංගු මුදල්ල තිබිෙන පිළිගැනීම ක්‍රමය ක්‍රමයෙන් අඩුවමින් පවතිනවයි කියලා. සීයක් ොවෙන්න පුොළුවන් හැබයි සමස්තයක් විදිහට වලංගු මුදල් වලට තිර පිඩිගැනීම මේ වන විට ක්‍රමයෙන් අඩුවෙලා ගිහින් තියෙනවා. ඉතින් ඒ සමගම තමයි බැංකු මුදල් භාවිතයට ආවේ මොද බැංකු මුදල් කියලා කියන්නේ බැංකු මුදල් කිය කිවේ චෙක්පත් ලවීම මගින් ප්‍රයෝජනයට ගන්න පුළුවන් බැංකු තැම්පතවූරට ඉති මේආකාරයට චෙක්පත් ලවීම මගින් වෙනත් අයෙකුට පැවරිය හැකි තැන් පතුූ පිසාල කනවා අපි හඳුන්දනවා ඉල්ලුම් තැම්පතු හැමනැත්තා ජංගම ගෙනුම් කියලා ඊට පස්සේ බැංග මුදල් වලින් පස්සෙන් මොකදනේ තාක්ෂණය දෙෙවුණුවත් එක්ක ඔගොළ දන්නවා විදදුර මුදල් භාවිතයට ආවා කියලා තරෝගෝල්ව අද කාල පවතින ඩෙවිිඩ කාඩ් ්‍රෙඩිට කාඩ් පේ පැල් එකුන්ස්ොලි ගනුදනු සිද්ධ කරගන්න මෙන මේ විද්දුර මුදල් භාවිතා කරගෙන ඉතින් ගට තෙරනෝන දතීතේ බාන්්ඩ හා කහමාරු ක්‍රමය පාවිච්චුණ ඊට පස් එතනින් කාසිහා නෝට්ටු විදිලට කාසිහා නෝට්තුොලින් අද වෙනකොට පිටටුත් මුදල්ලක්වා ඇ වෙල්ඩ තියෙනවා ඉතින් මං විශ්වාස කරනවා මේ වීඩ එක තුළින් මුදල් කොහොමද භිකාශණි වුණේ කෙනෙකගෙන ස්වන් පෝච්ත ක්‍රමේදල කොහොමද බා්ඩ හ මාර යුග කටාව ස්බාන්් හ මරු ක්‍රමේතිබිචි දෂ්කරතා හිද නිස්සු කොහොමද කාසිහා නෝට්ටු වෙනකංආාවේ ඉටපස් කාසිහා නෝටටු ඇති ිච්ච ආයෝගික දුෂ්කරතා හින්න කොහොම අද වෙනකොට නිදු මුදල් දක්වාා මිනිස්සූ පාවිතයට පුරදුුණය කෙනෙක් ගැන ඕගොලන්ට දලා අදහසක් ලැබෙන් නැති කියලා බොහොම ස්තතියි මගේ වීජ එක නැඹුවට